කොහොමද ඔබට දැඩි වර්ෂාපතනයක් එක නේද අදනම් ඒ තරම්ම වැස්සක් ඇති උනේ නැහැ කොහොම නමුත් ඊයේ දවස් පෙරේද දවස්වල අධික වර්ෂාපතනයක් සමහර ප්‍රදේශ ජලයෙන් යට වෙලා තිබුණා කොහොම නමුත් එදිනදා වැඩ කටයුතු කරගන්නත් දැඩි අපහසුතාවයකට පත් වෙලා තිබුණේ අද තත්ත්වය ටිකක් වෙනස් පැහැදිලි කාලගුණයක් දකින්න පුළුවන් ඉතින් උදෑසන එහෙම හිරු එළිය පායල ඉතින් සුන්දර දවසක් බලාපොරොත්තු වෙන්න පුළුවන් කොහොම නමුත් වැස්ස කියන්නේත් ආශිර්වාදයක් කියලා අපිට සලකන්න පුළුවන් ශ්‍රාවක හිතවතුනි අපි ගෙවත්ත කතාබහයි මේ ආරම්භ කරන්න සූදානම් වෙන්නේ දැන් මේ වැස්සත් එක්ක භෝගගාට වැළඳෙන රෝග තත්වයන් පිළිබඳව තමයි අද දවසේ අපි කතාබහ කරන්නේ ඔබත් දැන් අද ටිකක් පායල තියෙන නිසා ගෙවත්තේ වටේ පිටේ ඇවිදලා බලනකොට අර ආදරෙන් වගා කරපු පැලෑටි නේද ඒවා හැම කැඩිලා බිඳලා ගිහිල්ලත් ඇති සමහර විට. එනිසා හිතේ දුකක් ඇති වෙන්නත් පුළුවන්. කොහොම නමුත් මේ වැස්සත් එක්ක ඒවට විසඳුම් තියෙනවා. වැස්සත් එක්ක ඇතිවන වගා කටයුතු වලට සිද්ධ වෙන ගැටලු පිළිබඳව භෝගවගාවට ඇතිවන රෝග පිළිබඳව අද දවසේ අපි ගෙවත්ත කතා බහින් කතා කරන්න සූදානම් මේ වෙනුවෙන් අද ගෙවත්ත කතා බහට ගෞරවයෙන් ආරාධනා කළා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ හොමාගම පැලෑටි වෛරස් හඳුනා ගැනීම මධ්‍යස්ථානයේ කෘෂිකර්ම උපදේශක DSKP දේවගේ මහත්මයා අයිබුවන් කියලා ඔබතුමාව පිළිගන්නවා දේවගේ මහත්මයා දැන් ඉතින් වැස්ස කොයි කාලෙත් ඇති වෙනවනේ සමහර කාලයකට වැස්ස බලාගෙනම ඉන්නවා අපි පොඩ්ඩක්වත් වහින්නේ නැහැ නේ අනේ පොඩ්ඩක් වැස්සරන් හරි කියලා කියනොත් මේ පාර හොඳටම වැස්ස මේ පාර හොඳටම වර්ෂාව දීලා තමයි තියෙන්නේ අපි කොතනින්ද මේ කතාව පහද පටන් ගන්නෙ ඔව් ඇත්තටම අපි වැස්සෙන්ම පටන් ගමු ඇත්තටම දැන් අපි දන්නවා භෝගවගා කරනකොට අපිට ගෙවත්ති වෙන්න පුළුවන් වාණජය වෙන්න පුළුවන් ප්‍රධාන සාධක තුනක් අපිට අවශ්‍යයිනේ ජලය පස සහ ඉරවෙලිය කියන්නේ ඉතින් මේ තුනෙන් එකක් හෝ උපරිම ගියොත් එහෙම අපිට යම් කිසි හානිදායක තත්ත්වයක් තමයි ඇති වෙන්නේ. දැන් මේ වර්ෂාව ගත්තාම අපි වර්ෂාවෙන් පටන් ගත්තොත් වර්ෂාව කියන්නේ ලංකාව ප්‍රධාන කන්න දෙකකට බෙදෙන්නේ ඒ වර්ෂා රටාවන් එක්ක. එතකොට වර්ෂාව ඇති වෙන ප්‍රධාන ක්‍රම දෙකක් තියෙනවා. වර්ෂාව කියන්නේ සාමාන්‍යයෙන් කාලගුණික සාධකයක්. එතකොට මේ වර්ෂාව හැදෙන්නේ අපිට ලැබෙන්නේ ප්‍රධාන කාලගුණික සාධකයක් කියන්නේ කෙටි කාලීන වායුගෝලයේ සිදුවන වෙනස්කම් නිසා. එතකොට ඒක තද වෙන්නත් පුළුවන්, සැහැල්ලු වෙන්නත් පුළුවන්. ඉතින් ප්‍රධාන කන්න දෙකක් අවුරුද්දේ වර්ෂාව පැතිරීමේ ප්‍රමාණය අනුව කන්න දෙකකට බෙදිලා තියෙනවා යල මහ කියලා. ඉතින් මේ අපිට දැන් මේ වහින්නේ මහ කන්නේ. ඉතින් මේ මහ කන්නේ වර්ෂාව වැඩිපුර වැටෙන්නේ අපිට අපේ රටේ වියලි ප්‍රදේශවලට. වියලි කලාපෙට තමයි වර්ෂාව හොඳින් ලැබෙන කාලය. තෙත් කලාපෙට යම් අඩුවක් තමයි තියෙන්නේ මේ පැත්තේ අපිට තියෙන්නේ වලාකුළු වලින් බර වෙච්ච ගතිය. නමුත් මේ පාරේ පොඩ්ඩක් වෙනස් වෙලා වැස්ස සුළුෙන් තිබ්බට වලාකුළු බර ගතිය නෙමෙයි අපිට දැන් තෙත බර ගතිය තමයි ඇති වුනේ. ඒකට හේතුව තමයි මේ වර්ෂා සමය ඇති වෙනකොට අපිට කියන්න බැරි ක්ෂණික කෙටි කාලගුණික වෙනස් වීම නිසානේ අපි කිව්වේ වර්ෂාව හැදෙනවා කියලා. ඉතින් මෙන්න මේ හේතුව නිසා වර්ෂාව ඇති වෙනවා. මේකත් එක්ක අපිට විවිධ ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා. ඒක භෞතික වෙන්න පුළුවන්. එතකොට කායික විද්‍යාත්මක වෙන්න පුළුවන්. ඉතින් අපිට භෝගයක් වගා කරනකොට විශාල ගැටලු ප්‍රමාණයක් ඇති වෙනවා. ඔබතුමී කිව්වාගේ අද හිරවිලි පායලා තියෙනවා. ඉතින් ඒකත් එක්ක යම් යම් වෙනස්කම් වෙනවා. මෙන්න මේ තත්ත්වය තමයි අපිට ඇති වෙන්නේ වර්ෂාව ආරම්භ වුණාම. හොඳයි. වර්ෂාවත් එක්ක මේ භෝගවගාවට ඇති වෙන රෝග තත්ත්වයන් පිළිබඳව අපි කතා කරමු. අතරතුරේදී අර මම මුලින් මතක් කරා වගේම අපි වහගෙන ඉන්න ශ්‍රාවක හිතවතුන් ගොවි මහත්ම මහත්මීන් මේ වගා කටයුතු සඳහා වැඩි කැමැත්තක් දක්වනු හරි ඕනෑකමක් තියෙනවා. මොකද මේ වැඩසටහන් පටන් ගත්ත වෙලේ ඉඳලා අපිට එන දුරකථන ඇමතුම් අනුවම අපිට හිතා ගන්නට පුළුවන් මිනිස්සු හරි ආදරය කරනවා මේ සබා දහමට, පරිසරයට හරි ආදරය කරනවා. මිනිසුන්ගේ ජීවිත ගත වෙන්නේ හැම තත්පරයක්ම ගෙවෙන්නේ මේ දේවල් එක්ක. ඉතින් තමන් ආදරෙන් වගා කරපු පැලෑටි වෙන්නට පුළුවන්, ගස්කොළන් වෙන්න පුළුවන්. මේවට අර වර්ෂාවත් එක්ක යම් යම් හානිදායක තත්ත්වයක් ඇති වුණොත් ගොඩක් කලබල වෙනවා. කලබල වෙන්න අවශ්‍ය නැහැ. අපි ඔබට අවස්ථාව ලබා දෙනවා ශ්‍රාවක හිතවතුනි කතා කරන්න. අද අපිට තියෙන්නේ එක දුරකථන අංකයයි මං හිතන්නේ 0112 68 24 11 0112 68 24 11 දුරකථන අංකයේ විවෘතයි. එතකොටම නදී මතක් කරනවා දුරකථන ඇමතුමේ අපිට අපේ ශ්‍රාවක හිතවතෙක් ඉන්නවා.
හොඳයි උත්සාහ කරන්න කතා කරන්න කියන කාරණේ තමයි මතක් කරන්නේ 01 1 2 68 24 11 දුරකථන අංකයේ විවෘතයි කතා කරන්න මේ දුරකථන අංකයට ඔබට භෝගාව සම්බන්ධව ඇති වෙන ගැටළු වලට අපි පිළිතුරු ලබා දෙන්නට බලාපොරොත්තු වෙනවා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ හෝමාගම පැලැටි වෛරස් හඳුනා ගැනීම මධ්‍යස්ථානයේ කෘෂිකර්ම උපදේශක DSKP දේවගේ මහත්මයා සමගයි අද අපි ගෙවත්ත කතා බහින් ඔබව හමුවන්නේ දේවගේ මහත්මයා අපට දුරකථන එමතුමක් තියෙනවා අපි අවස්ථාව ලබා දීලා අපි ඊළඟ ගැටළු වලට ඊළඟ ප්‍රශ්න කිහිපය පිළිබඳව සාකච්ඡා කරමු දුරකථනයේ ඉන්න ඔබට අවස්ථාව අයිබෝවන් අයිබෝවන් මම කතා කරන්නේ කෑගල්ලෙන් මහත්මිය අපි ගුවන් විදුලි යන්ත්‍රයේ ශබ්දය ටිකක් අඩු කරලා ඉඳිමු එතකොට තමයි ඔබතුමිය කියන එක පැහැදිලි වෙන්නේ මේකයි මේ චැට් එක ගන්න මේ මගේ මට මේ අලබෝගයක් වගා කරගන්න හොඳට ඉඩකඩ තියෙනවා අලබෝගයක් වගා කරගන්න ඒ වුණත් අපට කර මේ ගැළ ගන්න ක්‍රමයක් තියෙනවා නම් ලොකු දෙයක් මේ හොඳට ඉඩකඩම් ඉඩ තියෙනවා ඔබතුමියගේ ගැටලුව අපිට පැහැදිලිව ඇහෙන්නේ නැහැ නැවත වතාවක් උත්සාහ කරන් කියන්න බලන්න මොකද්ද ප්‍රශ්නේ දුරකථනයත් විසන්දි වෙනවා උත්සාහ කරන්න කතා කරන්න අපි ගොඩක් කලාවට මේ අපි මේ ගැටළු ඉදිරිපත් කරනකොට ශ්‍රාවක හිතවතුනි ඔබට ආදරයෙන් මතක් කරන්නේ ගුවන්විදුලි යන්ත්‍රයේ ශබ්දය ටිකක් අඩු කරලා අර දුරකථන මාර්ගයේ ඇහෙන සීමාවත් එක්ක අපි කතා කරමු මොකද දන්නවද නැත්නම් ගුවන්විදුලි හඬත් අහගෙන ඉඳලා ඒකත් එක්ක කතා කරනකොට ඔක්කොම පැටලෙනවා ඒ නිසා දුරකථනයත් එක්ක අහගෙන ඉඳලා දුරකථනයේ ඔස්සේ එන ශබ්දයත් එක්ක ඒ හඬටත් එක්ක සවන් දීලා කතා කරමු දුරකථන එමුතුමක් තියෙනවද නැති නෑ උත්සාහ කරන්න කතා කරන්න 2 68 24 11 දුරකථන අංකයේ විවෘත ඒ වගේම මුහුණු පොතින් ඔබට පිළිවන් අපිව අපි සමග සම්බන්ධ වෙන්නට ඔව් මේ දේවගී මහත්මයා අපි කතා කරමු දැන් අපි වැස්ස දැන් අපි ඒ වැස්ස ගැන කතා කරේ ඉතින් වැස්සත් එක්ක අපිට ඊගාවට විවිධ සාධක හම්බ වෙනවා දැන් අපි රෝගයක් කියන මූලික සාධකයක් මුල් කරගත්තොත් ඔව් රෝගයකත් ආකාර කිහිපයක් තියෙනවා දැන් අපි රෝගයක් කියන්නේම ශාකයක ඇති වෙන අපි මිනිස්යාගෙත් එහෙමනේ කායික විද්‍යාත්මක විපර්යාසයක් තමයි රෝගයක් කියන්නේ. ඉතින් මේ ශාක රෝගත් ඒ වගේම ශාකයක් ජීවියක් තියෙන කෙනෙක්. එතකොට මේ කායික විද්‍යාත්මක වෙනස්කම් වලට රෝගය කියනවා මේක ආකාර කිහිපයකට හැදෙනවා. දැන් මම මේ වර්ෂාවත් එක්කම තමයි මේ ගලපගන්නේ. එතකොට කොහොමද මේ ආකාර කිහිපය වෙන්නේ? දේවගී මහත්මයා, මේ ආකාර කිහිපය පිළිබඳ කතා කරන්න කලින් අපිට එමතුමක් තියෙනවා. බොහෝ වෙලාවක් දුරකථනයේ රැඳී ඉන්නට ඉඩ කඩ ලබා දෙන්න බෑ. ඒකත් ගැටලුවක් නේ වර්තමානයේ. ඒ නිසා අපි ඔබට අවස්ථාව ලබා දෙනවා. ඔබේ ගැටලුව යොමු කරන්න අයිබෝවන්. අයිබෝවන්. මම පුලියපිටියෙන් ශ්‍රියාවති. මගේ මේ තක්කලි දසාගයක් තියෙනවා. ඒ වගේ කොළ පාට පණුව කොළ කනවා ඔක්කොම. ඒක තමයි තියෙන ගැටලුව. මල් හැදෙනවා ගෙඩි එන්නේ නැහැ එච්චර. ඔබතුමිය අහගෙන ඉන්න ගැටලුවට පිළිතුරක් ලබා දෙමු. ඔව් එතුමිය සඳහන් කරේ කොළ ඔක්කොම පණුව කනවා ගෙඩි හැදෙන්නේ නැහැ මල් හැදෙන. දැන් මේමයි තක්කාලි වලට සාමාන්‍යයෙන් දැන් අපි මේ තක්කාලි පාවිච්චි කරනවා කෘමි විකර්ෂකයක් විදිහටත් පාවිච්චි කරනවා. මොකද ඒවැ තියෙන අර හොමොන සැර නිසා එන්සයිම් සැර නිසා අපි වෙන භෝග වලට පාවිච්චි කරනවා. නමුත් මේවට පුරුදු වෙච්ච කෘමි සත්තු ඉන්නවා. මේගොල්ල තමයි මේ හානි කිරීම කරන්නේ. මේ සාමාන්‍යයෙන් පණුවෙක් කියන්නේ අනිවාර්යෙන් මෙයා සලබේක සමනලෙක්. ඒ කියන්නේ පිටින් ආපු කෙනෙක් වෙන්න ඕනේ බිත්තර දාලා. එයාගේ කීට අවස්ථාව තමයි හානි කරන්නේ. එතකොට මල් වලටත් මේක බලපාන්න පුළුවන්. සාමාන්‍යයෙන් ওই පුදා ගැට කාලේ හානි කරන සතෙක් ඉන්නවා අපි ගෙඩිහා පළ විදින්නා කියලා. ඒ මෙයාගේ හානිය තමයි ඔය තියෙන්නේ නැත්තේ. ඉතින් සරලම දේ ගෙවත්තක නම් ඉතින් අපිට භෞතික ක්‍රමයට මේක ඉවත් කරගන්න එක කෘෂි රසායනික ද්‍රව්‍යයකට යනවට වඩා කෘෂි රසායනික ද්‍රව්‍යයක් පාවිච්චි කරන්න පුළුවන්. නමුත් අපි ඒ දේවල් වලට කරන්න යන්න ඕනේ නැහැ. වාණිජ වගාවක් නොවෙනවා නම් අපිට පුළුවන් මෙයා අතින් අල්ලලා අයින් කරගන්න. පහසුයිනි පණුව පේන්න ඉන්න නිසා ඒක තමයි හොඳම වැඩි. කොලේ කඩලා එකතු කරලා අයින් කරන්න. ඒ සාමාන්‍යයෙන් මොකක් හරි පොලිතින් බඳුනක දාලා ගැට ගහලා තිබ්බාම එයාගේ ජීවය සාමාන්‍යයෙන් නැති වෙලා යනවා. ඉතින් හොඳම දේ ඒ වගේ ක්‍රමයකට යන එක. කෘෂි රසායන භාවිතයට අවශ්‍ය වෙන එකක් නැහැ. අපි අර කතා කරේ මේ දැන් රෝග වර්ග පිළිබඳව කතා කරේ. ඒකත් පොඩ්ඩක් මතක් කරමු.
එතෙන්දී දැන් අපිට රෝග කියන එක අපි කිව්වා කායික විද්‍යාත්මක වෙනස්කමක්නේ රෝගයක් කියලා කියන්නේ. එතකොට මේක වෙන්න පුළුවන් ආකාර කිහිපයක් තියෙනවා. එකක් සුබ්‍ර ජීවීන් මගින් වෙන්න පුළුවන්. ඊළඟට වෙන්න පුළුවන් භෞතික තත්ත්වයන් මගින් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙන්න පුළුවන් ඌනතා හෝ විෂවීම් මගින්. මේ සියල්ලම රෝග විදියට තමයි යන්නේ. හැම එකකින්ම වෙන්නේ කායික විද්‍යාත්මක වෙනස් වීම. මොනවාද? සුබ්‍ර ජීවීන් නිසා වෙන්න පුළුවන්. එතකොට පස්සේ ඇතිවෙන භෞතික තත්ත්වයන් නිසා වෙන්න පුළුවන්. ඊළඟ කාරණේ අපි කිව්වා කාරණා තුනක් සඳහන් කළා. මේ කාරණා තුන අනුව පුළුවන් මේ රෝගයක් ආසාදනය වෙන්න. මේකෙදි තියෙනවා මේ රෝග ආසාදනය වෙන විදිය අනුව වසංගත රෝග සහ බෝනවන රෝග කියලා. ඉතින් මේ බෝනවන රෝග කාණ්ඩය කියන්නේ ඔය කියන අපි කිව්ව භෞතික සාධක සහ ඌනතා හා විෂවීම. මෙන්න මේ தත්ත ඇති වෙන්නේ මේ වර්ෂාවත් එක්ක. ඉතින් මේ අපි දන්නවා දැන් ඌනතාවක් කියන්නේ පෝෂක හේදියාවක්. ඉතින් වස්ස වැඩි වෙනකොට පෝෂක හේදිලා යනවා. එතකොට ඌනතා ලක්ෂණයක්. එතකොටත් ඒක ශාකයක පෙන්නනවා. එතකොට ඒක ශාක රෝගයක්. ඒ වගේම තමයි විෂවීම. විෂවීම ඇති වෙන්නේ සුබ්‍රජීවීන් අපි දන්නවා ප්‍රධාන කාණ්ඩ කීපයක් යටතේ සුබ්‍රජීවීන් ඉන්නවා. මේ වෛරස්, දිලීර, බැක්ටීරියා සහ ෆයිටොප්ලාස්මා කියන අය. ඊට පස්සේ සුබ්‍රජීවි සතුන් ලක්ෂණ තියෙන ඉන්නවා නෙමටෝඩාවන්. දැන් මේ ඔක්කොගෙම කෘමි සතුන් කෘමි හානි විදියට අපි කෘමි හානිත් ඒ අතරේ තියෙනවා. මේ සුබ්‍ර ජීවීන් නිසා වෙන හානිත් තියෙනවනේ. මේ රෝගවලත් වැස්ස වැඩි කාලේ වැඩිම පැතිරෙන්නේ බැක්ටීරියා රෝග. හරි, බැක්ටීරියා රෝග තමයි වැස්ස වැඩි කාලට වැඩිම පැතිරෙන්නේ. මේ බැක්ටීරියා රෝග ගැන කතා කරමු දේවගේ මහත්මා. මේ නදී නිරන්තරයෙන් මේ හැමදෙස්සෙම මතක් කරන දුරකථනයේ ශ්‍රාවක හිතවතෙක් ඉන්නවා කියන කාරණේ. දුරකථනයේ ඉන්න ඔබට අවස්ථාව ලබා දෙනවා. අයිබෝවන්. අයිබෝවන්. ඔව් මහත්මා, ගැටලුව ඉදිරිපත් කරන්න. කොහේ ඉඳලාද කතා කරන්න කියලාත් කියන්න. මම මාතර බබරෙන්ෙන් කතා කරන්නේ. මේ මගේ මේ ගෙදර තියෙනවා කසෝගම්බක් ගහක්. ඒක ගහ පුරාම මල් හැදුනා. හැදිර වෙලා ඊට පස්සේ සතියක් ගේනේ කණු පාට වෙලා තේරම මල් ටික වැටුණා. වැටුණා දැන් අර නටු ටිකක් වැටෙනවා. ගහ සම්පූර්ණ කොළ කණු පාට වෙලා. මොකද්ද හේතුව කියලා ඔබතුමා අහගෙන ඉන්න පිළිතුරක් ලබා දෙන්න. ඔබතුමාගේ ගැටලුව පැහැදිලි. මාතර ප්‍රදේශයෙන් කතා කරේ. බඹරෙන්ද කියන්නේ එකක් තමයි අපි කියන්න ඕනේ. දැන් මේ විශේෂයෙන්ම මේ ලංකාවේ අපි නිර්දේශ කරලා තියෙනවා විවිධ කලාපවලට පළතුරු වර්ග. දැන් කාර්තකොළඹන් කියන එක ඇත්තටම නිර්දේශ කරන්නේ තෙත් කලාපෙට නෙමෙයි, අතරමැදි සහ වියලි කලාපවල අස්වැන්න හොඳට ලබා දෙනවා. ඒකත් එක්කම තෙත් කලාපෙදි වර්ධක වර්ධනය වැඩි වෙනවා. ඒ වර්ධක වර්ධනය වැඩිවීමත් එක්ක අස්වැන්න අඩු වෙනවට වඩා වෙන්නේ ඔන්න ඔය කියන රෝගී තත්ත්වය නැති වෙන එක. මේක අපි දිලීර රෝගයක් විදිහට හඳුනගන්නවා. මේ තියෙන දිලීර රෝගය ඇන්ත්‍රැක්නෝස් කියලා අපි කියන්නේ. මේ තත්ත්වය ඇති වෙන්න හේතු වෙන්නේ මේ අඳුරු තත්ත්වයන් තියෙනවනේ ගහේ. අපි ඉඩකඩ අඩුයි, වැවිලා හොඳට තියෙන. දැන් කර්තකොළඹනවල මම කිව්වා මේ තෙත් කලාපය හොඳට වර්ධක වර්ධනයක් පෙන්වන්න නිසා නැත්තම් ගහ හොඳට හැදෙනවා, කොළදා හොඳට එනවා. මොකද එයා නිර්දේශ වෙන්නේ වියලිස අතරමැදි කලාපවල අර තියෙන ආතතියත් එක්ක හැදෙන්නේ. මෙහෙ තෙත් කලාපෙ නිසා වැස්ස තියෙනවා, දෙතමනේ තියෙනවා. මෙයාගේ ගහ හොඳට හැදෙනවා, කොළදාව දානවා, මල් හැදෙනවා. හැදුනට ඒවට පහසුවෙන් අර ඇන්ත්‍රැක්නෝස් කියන දිලීර බීජාණු ආසාදනය වෙනවා. මල් හැදෙන්නත් හේතුව මම පොඩ්ඩක් සඳහන් කරන්නම්. තෙත් කලාපෙ පහුගිය කාලේ අපි දැඩි නියන් තත්වයකට ලක් වෙලා හිටියනේ. ඊට පස්සේ වර්ෂාව පටන් ගන්නකොට කොහොමද අර ආතති කාලේ පහු වෙලා වැස්ස තෙතමනේ ලැබිච්ච එක මම මල් එනවා. හැබැයි ඒත් එක්කම මේ දිලීර රෝග තත්වයන් තිබුණොත්, බීජාණු තිබුණොත් මේ මල් වලට ආසාදනය වෙනවා. මේ ඇන්ත්‍රැක්නෝස් කියන රෝගී තත්ත්වය ආවම සියලුම මල් කළු පාට වෙලා පිලිස්සිලා කළු වෙලා යනවා. ඒත් එක්කම තව අවස්ථාවකදී එන්න පුළුවන් මේ ගහණය වැඩි නම්, කොළදාව වැඩි නම් කීඩය හානිය, පොළපත්‍ර කීඩය හානිය වෙන්න පුළුවන්. ඒගොල්ලෝවම මල් කළු වෙලා හැලෙන්නේ නැහැ, පත්‍ර සියල්ලම කළු වෙනවා. මොකද අර කීඩයවන්ගෙන් පිටකරන බහිස්රවීය ද්‍රව්‍ය ග්ලූකෝස්මයයි, ඒ ද්‍රව්‍ය මත සූටිමෝල් කියලා දිලීරයේ වර්ධනය වෙනවා. ඒක වර්ධනය වුණාම පත්‍ර මටු පිට කළු පාට වෙනවා. ඒ තත්ත්වය හැබැයි වර්ෂාවත් එක්ක මගහැරිලා යනවා. නමුත් මේ දිගටම තිබ්බනම් මේක ඇන්ත්‍රැක්නෝස් දිලීර රෝගී තත්ත්වයේ විය හැකියි. හොඳයි, අපිට තවත් දුරකථන ඇමතුමක් තියෙනවා. දුරකථනින් ඔබටත් අවස්ථාව ලබා දෙනවා. අයුබෝවන්. අයුබෝවන්, මම මේ ගම්පාදිත්තේ දෙවුලපිටිය ආසනයේ සරත් කියලා කෙනෙක්. රත් මහත්මා, මුලින්ම ගුවන් විදුලි යන්ත්‍රයේ ශබ්දය අඩු කරමුද?
මට තියෙන මඩු කරන්නේ එතකොට තමයි පැහැදිලි වෙන්නේ. ඔව් මට තියෙන ප්‍රශ්නේ මිස් මේකයි අර ගම්බිරිස් ටිකක් මට වගා කරන්න අවශ්‍යයි. අර බුලත් දඬු වගා කරන ක්‍රමයට අපිට ගම්බිරිස් දඬු වගා කරන්න පුළුවන්ද? එහෙම නැත්නම් හොඳ පළදාවක් ලබා ගැනීම සඳහා අපිට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ දැන් ওই ගොවිජන සේවායකට ගිහිල්ලා පැල ලබා ගන්න එක සුදුසුද? එහෙම නැත්නම් අර බුලත් දඬු ක්‍රමයට අපේ ගෙදර ගෙවත්තේ තියෙන දඬු වලින් වගා කිරීම කරගන්න පුළුවන්ද මේ වැසි සමයේ? ඒක හිතෝ ගන්නයි මගේ අදහස මිස්. ඒකයි මගේ ප්‍රශ්නය. හොඳයි ඔබතුමා අහගෙන ඉන්න පිළිතුරක් අපි ලබා දෙමු. ඔබතුමාට පුළුවන් තමන්ගෙම කියලා පැල නිෂ්පාදනය කරගන්න. ඒකේ ප්‍රශ්නයක් නැහැ. හැබැයි එතෙන්දි වැදගත් වෙන්නේ දඬු තෝරා ගැනීමේ ක්‍රමවේදය. ඉතින් අපි දන්නවා පරණ ගම්බිරිස් වැල් වල තියෙනවා ගැරන්ටි වැල්, පා වැල් කියලා කොටස් දෙකක්. මෙන්න මේ වැල් වල සහ හරස් සතු. එතකොට අපි දන්නවා මේ හරස් සතු කියන පැල වලින් හැදුවම තමයි අපිට හම්බෙන්නේ පඳුරුමය ශාකයක්. ඒකේ හරසතු කියන්නේ පීදිලා කරල් හැදිච්ච හරසතු. අපි නැවත මුල් අදිනකොට හිටෙව්වාම ඒවා පඳුරුමය ස්වභාවයකට හැදෙනවා. එතකොට අර පාවෙල් කියන එක අපි හිටවන්න යන්න හොඳ නැහැ. ගැරන්ටි වැල් සමාවෙන්න ගැරන්ටි වැල් හිටවන්න යන්නේ නැහැ. මොකද ඒක අර බිම දිගේ ඇදිලා යන එකක්. ඒවා සාමාන්‍යයෙන් හිටෙව්වාම වැල් ඇදීගෙන යනවා මිසක් ඉහළට හැදෙන්නේ නැහැ. එතකොට අර අනිත් වැල් අර අපි කිව්වා මගින් හැදිලා එන පාවෙල් පහළට හැදිලා හැදෙන එක තියෙනවනේ. මෙන්න මේ අංකුර අපිට මුල් අදින කාලේදී තෝරලා අරගෙන කපලා හිටව ගන්න. ඔයාට බුලත් දඬු හිටවන ආකාරයට මේ වැල් දියා ගන්න. ඒ විදිහටම බඳුන් කරලා මාධ්‍යයක් විදිහට හදලා පැල තවන් කර ගැනීම කරන්න පුළුවන්. ඒත් එකම ඔහු තවත් ප්‍රශ්නයක් ඒවා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගොවිජන සේවයකට ගියාම ගන්න පුළුවන්ද කියලා. සමහර ආයතනවල තියෙන්න පුළුවන් ගම්බිරිස් වැල්. සමහර අපනයන කෘෂි ගොඩක් වෙලාවට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නෙමෙයි බුලත් සම්බන්ධ කටයුතු කරන්නේ. අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඒ ආයතනයෙන් නිලධාරීකුත් ඉන්නවා ගොවිජන සේවා මධ්‍යස්ථානේ. ඒගොල්ලෝ සමහර වෙලාවට මේ පැල දිනන ඒලා දන්න පැල තවන්න නැති ඔබතුමාට සවුඳ දවසේ ගිහිල්ලා ගොවිජන සේවයේ අපනයන කෘෂිකර්ම නිලධාරීතුමා හම්බුණත් තවානකින් හොඳ පැල ලබා ගැනීමේ හැකියාව තියෙනවා. නමුත් ගෙදර හදන විදියට ඔබතුමාට දඬු හිටවලත් පැල කර ගැනීමේ හැකියාව තියෙනවා. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔබතුමා දැනුවත් මං හිතන්නේ බුලත් හිටවලා. ඒ නිසා ගම්බිරිසුත් ඒ ආකාරයටම හිටවලා පැල හදා ගැනීමේ හැකියාව තියෙනවා. අපිට තවත් දුරකථන ඇමතුමක් තියෙනවා. දුරකථනයේ ඉන්න ඔබට අවස්ථාව. අයුබෝවන්. 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 මගේ ප්‍රශ්නය තමයි කිසල ඔබවක් කියලා කියනවා. අපිට ඔබතුමා කියන එක කාරණේ පැහැදිලි මදි මහත්මා. ටිකක් වෙනත් තැනකට නැත්නම් ඔබතුමා ඉන්න තැන මේ පැහැදිලිව අපිට ඇහෙන්නේ නැහැ. නැවතත් කියන්න බලන්න. මම ගාල්ලෙන් කතා කරන්නේ. උගාල්ලෙන් කතා කරන්නේ. ප්‍රශ්නේ කියන්න. මේ ප්‍රශ්නේ තමයි මම කිසිල බදාවක සාහිල දිනවා. අමිරි ඉස්සක් වැඩේ දිනවා. හරි අහගෙන යම් පැහැදිලිතාවත් එක්ක තමයි ප්‍රශ්නයට ආවේ. නමුත් මට ඇහිච්ච කාරණාත් එක්ක මම කල්පනා කරා. එතුමා සඳහන් කරන්නේ ගාල්ල ප්‍රදේශයේ කිව්වා කෙසෙල් පඳුරු 20ක් විතර තියෙනවා කිව්වා. මේ කෙසෙල් පඳුරු ගාල්ල කියන එක විතරයි පැහැදිලිව. ඔව් කෙසෙල් පඳුරු 20ක් විතර තියෙනවා කිව්වා. ඒ කෙසෙල් පඳුරු වල දැන් කැන් වැටෙන්නේ නැහැ කිව්වා. මේ වඳ පීදීම තත්ත්වයක් ඇති වෙලා තියෙනවායි කිව්වා. මේ මුලින්ම කියන්න ඕනේ කෙසෙල් සාමාන්‍යයෙන් ඇත්තටම අපි පඳුරු 20ක් තිබ්බට වැඩක් නැහැ කෙසෙල් වගාව පැහැදිලිව පිරිසිදුව නඩත්තු කරන්න නැත්නම්. මේක ප්‍රධාන සාධකයක්. ගෙවතු වගාවේදී අනිවාර්යයෙන්ම අපි මේ දේ කරන්නේ නැහැ. එකක් තමයි අපි ඔබතුමාත් දන්නවා අපිත් දන්නවා බහුතරයක් මේ ප්‍රේක්ෂකයොත් අසන්නොත් දන්නවා කෙසෙල් පඳුරක් පාලනය අපි සාමාන්‍ය පෙළ පන්තියටත් කලින් ඉඳලා දන්නවා. ඒ කියන්නේ පඳුරක පැල තුනයි තියාගන්න ඕනේ. ඉතින් මේ தත්ත්වේ තියන්නේ කෙහෙල් කෙනක් මුලින්ම ලකුණු වුණ දවසේ ඉඳලා අපි පොඩ්ඩක් අර දුකයි මේකින් පැල අඩු කරන්නේ. මෙන්න මේක නිසා ඊගාවට ඕක වටේට හැදෙනවා. සාමාන්‍යයෙන් පැල එක 10ක් 12ක් එකතු වෙලා විශාල වනයක් වගේ හැදෙනවා. ඉතින් ඕකේ පරණඩල් කපලා බිම සුද්ධ කරාට ඇති වැඩක් නැහැ. එතන පොඩි තරඟයක් ඇති වෙනවා. පැල අතර තරඟයක්.
නිරන්තරයෙන් පැලයක් කෙසෙල් පැලයක් හිටවනවා නම් මේ පඳුර පිරිසිදු කරන්න මේ සඳහා කළ යුතු ප්‍රධාන දේවල් තමයි පැලේ දැන් අපි මව් පැලයක් හිටෙව්වට පස්සේ මාස 4න් 4ට පැල ඉතුරු කරගන්න. ඒක ඉතුරු කරගන්නකොට පඳුර වටේට ඉතුරු වෙන්න තියන්න. මොකද එතකොට මව් කැන පීදිලා කැන කපනකොට ඊළඟ දෙවෙනියට ඉතුරු කරපු පැලේ අපි දන්නවා පීදෙන්න ලං වෙනවා. එතකොට ඒකට මාස 8ක් වෙනවා. ඉතින් මාස 8ක් කියන්නේ සාමාන්‍යයෙන් මුහේ එන කාලේ. එතකොට මාස 9 දී සම්පූර්ණ වෙනවා. ඉතින් මාස 3ක් හෝ ඊට වඩා වැඩි වෙනවා ප්‍රභේද අනුව කෙසෙල් ඉදීමට යම් කාලෙ පැසීමට කාලයක් යනවා. ඉතින් මේ විදිහට පඳුරු පාලනය කරන්න ඕනේ. එහෙම නොවුනොත් වෙන්නේ ඔය කියන වඳ බීදීමේ තත්ත්වයට තමයි යන්නේ. හේතුව අපි මේ පඳුරේ පැලයක් අයින් කරන්නේ නැහැ. කෙසෙල් ගැන කපලා හැමම තියලා තියෙනවා. එතකොට කෙසෙල් අලේ ගලවලා අයින් කරන්නේ වායව කඳ ව්‍යාජ කඳ විතරයි කපලා අයින් කරන්නේ. එහෙම අයින් කරාම කෘමිහානි වෙන්න පුළුවන්. එතකොට අපි දන්නවා කෙසෙල් කඳ ගුල්ලා ඉන්න මේ කඳ ගුල්ල අලගුල්ල දෙන්නගෙම හානිය සිද්ධ වෙනවා. මේ හානිත් එක්ක කැන් වැටෙන්නේ නැති තත්යකට එන්න පුළුවන්. ඒ වගේම තමයි වඳ පීදීමේ අවස්ථාව වැඩි වෙනවා. හේතුව මේ කෙසෙල් ගුඩිත් වගේ ඉන්න සතාට පහසුයි මේ ගාලේ ඉන්න. එයා ප්‍රිය කරන තත්ත්වයක් නැති වුණාම එයා පුංචි කාලෙදි මේ වෛරස් රෝග පතුරවනවා. එතකොට එයා වාහකයෙක් නිසා ඉතින් ඒ නිසා වරින් වර මේ භෝගයට ආසාදනය වෙන්න පුළුවන්. මේ තත්ත්වයන් එක්ක තමයි ඔය වඳ පීදීමේ තත්ත්වය ඇති වෙලා කෙසෙල් කැනක් නොවෙන. එතකොට ප්‍රධාන සාධකයක් තමයි කෙසෙල් කැන් වෙනවටෙන්න කෙසෙල් කඳගුල්ලගේ හානිය සහ අලගුල්ලගේ හානිය තදින් සිදු වෙනව නම් කැන් වැටෙන්නේ නැහැ. ඒ වගේම දැන් එතුම සඳහන් කළා වෛරස් තියෙනවා වඳ පීදීම තත්ත්වයක් තියෙනවා කියලා. වඳ පීදීම අපි හැමෝම දන්න විදිහට අර කෙසෙල් පත්‍ර එක තැනින් ඇහිලා පොකුරක් වගේ හැදෙන ක්‍රමයේ දැන් මේ විදිහට එනවා වෛරස් එක ආසාදනය වෙලා තියෙනවා නම් ඉතින් ඇම්බුල් ඇර අනිත් බොහෝ ප්‍රභේද වෛරස් වඳ පීදීමට පාත්‍රීතාවයක් දක්වනවා. රත් කෙහෙල් පාත්‍ර වුණත් ලොකුට පෙන්වන්නේ නැහැ. අනිත් සියලු මේවා වෛරස් වඳ පීදීම පාත්‍රී වෙනවා. ඉතින් මේ තත්ත්වයන් මගහරව ගන්න කළ යුතුම දේ තමයි පඳුරාවට පිරිසිදුව පවත්වා ගැනීම සහ පඳුර නඩත්තු කිරීම. ඒත් එක්කම එහෙම රෝගී පැලයක් තියෙනවා නම් දැන් කරන්න හොඳම දේ තමයි හොඳට බලලා පිරිසිදු කරලා ඒ පඳුරෙන් පැල ගන්න එකත් නවත්තලා ඒ පඳුර ගලවලා අයින් කරන එක. දැන් වෛරස් වඳ පීදීම හැදිලා තියෙනවා නම් නැවත ඒක තමන්ගේ වගාව පුරා පැතිරියාමක් විතරයි සිදුවෙන්නේ. ඒවනේ කොටස් අරගෙන ඉවත් කරලා පුළුවන් නම් ඔය කපලා කොටලා කොම්පෝස්ට් ගොඩකට එකතු කරන්න හොඳ පොස්පරස් ප්‍රභවයක් කෙසෙල් කඳන් කියන්නේ. කොම්පෝස්ට් පෝර නිෂ්පාදනයේදී කෙසෙල් කඳන් කපලා දානවා කියන්නේ හොඳ පොස්පරස් ප්‍රභවයක්. ඒ නිසා ඒකට එකතු කරාට ප්‍රශ්නයක් නැහැ. මේ දැන් ඔය තත්ත්වයත් එක්ක මම කිව්වේ පිරිසිදු කරලා ගොඩ ගන්න පුළුවන් මට්ටමක තියෙනවනම් පිරිසිදු කරලා ගොඩ ගැනීම කළ හැකි. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔබතුමා කියන විදිහට පැල තුනයි තියෙන්න ඕනේ පඳුරක. ඔව් අනිවාර්යයෙන්ම අපි හරියටම දැනගෙන කළොත් පඳුරක තියෙන්න ඕනේ අස්සන්නේ කැන කැපෙන පැලෙයි ඊළඟට පීදෙන්න තියෙන පැලෙ. එතකොට අනිවාර්යයෙන්ම කැනක් කැපෙනකොට ඊළඟ එක තියෙන්නේ සාමාන්‍යයෙන් මුහේ එළියට එන්න කිට්ටු කරලා. ඊගාව එක තියෙන්නේ මැදි වයස. ඊළඟ එක තියෙන්නේ ලාබාල වයස. ඔන්න ඔය පරතරයේ අනුව පවත්වා ගැනීම සිදු කරොත් අපිට ලොකු හානියක් සිද්ධ වෙන්නේ. අපි නොකරනම දේ තමයි ඕක. ඔහේ පඳුරක් හිටවුවම කෙසෙල් පැලේ ඊට පස්සේ පඳුරු දානකන් හිටියම ආ පැල දෙකක් තියෙනවා දෙකේම කැන එයි කියලා අපි බලාගෙන ඉන්නවා. හැබැයි දෙකේම ඉන්නේ එක හා සමාන කුඩා කැන් දෙකක්. හොඳයි අපිට තවත් දුරකථන එමුතුමක් තියෙනවා. දුරකථනේ ඉන්න ඔබට අවස්ථාව. අයුබෝවන්. අයුබෝවන්. මම කතා කරන්නේ මහත්තයා රත්නපුරේ. මේ මට දැනගන්න ඕනේ මං කුරුදු පැල දාන්න ගෙනාවා පැල 1500ක් විතර. සාමාන්‍යයෙන් අඟල් 6ක් විතර උසයි. දැන් මේ රත්නපුරේට වැස්සනේ මේ දවස්වල ගොඩක්. ඉතින් ගේනකොට පැල ටික හොඳට තිබුණා. දැන් අර පැලවල කොළ ඔක්කොම නිකන් කළු වෙලා නිකන් පුල්ලි පුල්ලි ඇවිල්ලා කොළ හැලිලා යනවා. පැල ඔක්කොගේම නිකන් මොකද්ද කියලා හිතා ගන්න බෑ. මේ එකපාරම තමයි වුනේ. හිතවන්න ගෙනත් තියෙන්නේ. ඉතින් මේකට මොකද්ද විසඳුම මොකද්ද කරන්න ඕනේ කියලා පොඩ්ඩක් දැනගන්න. දැන් අපි කතා කර කර හිටියද විස තත්ත්වය වර්ෂාව නිසා විස වෙන්න පුළුවන් ඌනතා වෙන්න පුළුවන්. මේ දැන් ඒක තමයි මේ ඔය වැස්සත් එක්ක අපිට තියෙන තත්ත්වය. දැන් මේ කුඩා පැල ගෙනාවා කිව්වේ. දැන් මේ බඳුන් මාධ්‍යයේ
මොනව පාවිච්චි කරලා තියෙනවද කියලා එතුමා දන්නේ නැතුව ඇති. සමහරවිට තවාණක හදපු පැලණි ගෙනත් තියෙන බීජ පැල වගේ. එතකොට මේ දැන් කුරුඳු පැල වලට එතකොට අපි දන්නවා මේ වැස්ස වැඩි වෙනකොට පාංශු මාධ්‍යයේ තියෙන්න පුළුවන් බීජ අණු මොනව හරි දිලීර හෝ බැක්ටීරියා මේවා ආසාදනය වෙන්න පුළුවන් භෝගයට. ඉතින් වඩාත්ම සුදුසු දේ තමා කරන්න තිබුණේ එතුමන්ට මේ වැස්ස මං හිතන්නේ ඉතින් අනපේක්ෂිත නිසා මූත් කරගන්න බැරි වෙන්නේ ඇති. මේකේ හොඳට ඉරේ අපිට පුළුවන්කමක් තිබ්බනම් ආවරණය කරගෙන තියාගන්න පුංචි පැල නිසා යම් කිසි තත්වයකින් බේරගන්න තිබ්බා. මුතම උත්සාහ කරලා බලන්න දැනටත් තෙතමනේ කොහොමද රැඳීම බලන්න බඳුන ඇතුලේ. තෙතමනේ රැඳීම කියන්නේ අපිට තේරෙනවනේ දැන් ප්‍රමාණයට වඩා වතුර මේකට පුරාගෙන තියෙනවා නම් ටිකක් අමාරුයි ගොඩ ගන්න. එහෙමනොත් වහාම හිටව ගන්න එක තමයි කරන්න වෙන්නේ. 1500ක් විතර පළ නේද? ඔව් දැන් එතුමන්ට බිම සකස් කරගෙනත් නැතුව ඇති සමහර විට. එහෙම නැත්තම් කරන්න වෙන්නේ අපිට දිලීර නාසක මොනවා හරි එකකට යන්න වෙයි. දැනට භාවිතා කරන පාංශු සහ වායව දෙකටම බලපාන අර පුළුල් ක්‍රියාකාරී දිලිරනාසකයකට යන්න වෙයි. මෙන්කොසෙබ් වගේ දෙයකින් පොඩ්ඩක් ප්‍රතිකාර කරලා බලන්න. එහෙම නැත්නම් ටිකක් අමාරු තත්ත්වයක් තියෙන්නේ. මොකද වර්ෂාව දිගට මල්ලලා හිටියොත් ওই தත්ත්වය වේගෙන් වැඩි වෙනවා. හේතුව වැස්සත් එක්ක ළඟ ළඟ තියෙන පැල වලටත් විසි වෙනවනේ. ඒත් එක්කම සියලුම පැල තවන් ටිකට පැල ටිකට පැතිරලා යනවා. පුළුවන් නම් රෝගී නොවූ කොටස් තියෙනවා නම් ඒ ටික වෙන් කරලා අතර පරතරය පොඩ්ඩක් වැඩි කරගන්න. එතකොට අර පැලෙන් පැලේට යන්න තියෙන සම්භාවිතාවය අඩු කරගන්න ඈත් කරලා තියන්න හුලං හරි වැදිලා පැල ටික වේලෙන. අන්න ඒ ගන්න ඉඩකඩ තියෙනවා නම් ඔබතුමාට කරන්න පුළුවන් හොඳම දෙයක් තමයි ඉඩ අරගෙන පොඩ්ඩක් එහෙම කරලා හුලං වැදෙන්න හුලඟෙන් හරි වියලිලා යන්න පොඩ්ඩක් තියාගන්න. ඔව් පැලෙ 1500ක් කියලා කියන්නේ ලොකු මුදලක් මේ දවස්වල. ඉතින් එහෙම වියදම් කරනවා කියන්නේ ලොකු ගැටලුව. ඔය මේ වැස්සත් එක්ක අපි කියන්නේ ඒකයි මෙන්න මේවා තමයි ප්‍රශ්න. ඉතින් අපි හිතන්නේ නැති තැන් වලට යනවා. අනිවාර්යයෙන්ම ඔබ ඒ පිළිබඳ ගොඩක් සැලකිලිමත් වෙන්න. අපිට තවත් දුරකථන ඇමතුමක් තියෙනවා. දුරකථනින් ඔබට අවස්ථාව. අයුබෝවන්. අයුබෝවන් සුබදේශන. සුබදේශන කුබතුමියගේ ගැටලුව යොමු කරන්න. මහත්මයා මට මේ තියෙනවා මේ අල්පොන්සෝ අඹ පැලයක්. ඒක දැන් අඩි 3.5ක් විතර හොඳට හැදිලා තිනවා. ඒකෙන් මේ මම දැල්ල කැඩුවා. දැන් ඊට පස්සේ කොළ ඇවිල්ලා තිනවා. ඒවා නිකන් කැරකිලා වගේ මේ එච්චර සාර්ථකභාවයක් පේන්නේ නැහැ. මේ සාමාන්‍යයෙන් එහෙම කඩන්න ඕනද මේ ගහ වැඩි උස යන්න නැති වෙන්න කියලා දැනගන්න තමයි මේ. ඔබතුමිය කොහේ ඉඳලාද කතා කරන්නේ? ඉන්න ප්‍රදේශ ආමිස් මංගණි මුල්ලේ. හොඳයි, අහගෙන ඉන්න පිළිතුරක් ලබා දෙමු. ඔව් අල්පොන්සු අඹ පැලයක් හිටවල තියෙනවා කිව්වා. දැන් සාමාන්‍යයෙන් අල්පොන්සු කියන්නේ දැන් අපි ඔය ව්‍යවහාරයේ අල්පොන්සු කියවර ටොම්මි ජේසී තමයි අඹ. මෙන්න මේ ප්‍රභේදයට ප්‍රධානම එයාට අවශ්‍ය කරන සාධකය තමයි ඉරේලිය. රසායනික පොහොර නැතත් කමන්නේ හොඳට ඉරේලිය වැටෙනවා නම් දවස පුරා. ඒ හොඳ අස්වැන්නක් ගන්න පුළුවන්. දැන් ගණේ මුල කියන්නේ අපි පැත්තෙන් තිත් කලාපෙනේ ටිකක් වැස්ස වැඩි. එතුමිය ඇහුවේ මේකේ පැලේ කොහොමද අපි වර්ධනය කරගන්න කියලා. ඔව් අඩි දෙකමාරක් උසට ගිහිල්ලා තියෙනවා නම් ප්‍රශ්නයක් නැහැ. අග්‍රස්තංකුරේ ඉවත් කරලා එන පාර්ශ්වික අංකුර වලට එන්න ඉඩ දෙන්න. ඒක තුන් පැත්තකින් අත්තු තුනක් එනවා නම් ඉතාම සාර්ථකයි. ගහ හොඳට බෙදිලා හැදෙනවා. මේ විදිහට හැබැයි දිගින් දිගටම දිය රිකිලි වැවෙන්න දෙන්න නැති වෙන්න හරස් අතු පවාගෙන දිගට පාවිච්චි කරන්න. මේක අපිට වවාගෙන ගෙඩි ගන්න පුළුවන්. හැදෙන්නේ නැතුව නෙමේ, අතිසාර්ථක ලෙස ගෙඩි හැදීමේ අඩුවක් තමයි තියෙන්නේ. මොකද නිර්දේශය තියෙන්නේ වීලි කලාවෙන්. ගෙඩි හැදෙනවා නැතුව නැහැ. දැන් තෙත් කලාපේ එහෙම ගෙඩි හැදිච්ච තැනුත් තියෙනවා. අර අපිට ඒ වර්ණය ගන්න ඒ කඩදාසි ආවරණයක් දාන්න වෙයි. ඉතින් හොඳට ඉරේලිය වැටෙනවා නම් අස්වැන්න වැඩි කරගැනීමේ හැකියාව තියෙනවා. ගහ මුල හොඳට පිරිසිදුව තියන්න, තෙත නැති වෙන්න. එතකොට ගහ මුලට ආතතියක් ඇති වෙන්න, අපි අර මුලින්මත් සඳහන් කර ආතතිය ඇති වෙන්න තත්ත්වෙට හදලා තියන්න. පායන කාලෙදි වතුර දාන්න යන්න එපා. ටිකක් ඒ ආතතිය දීලා මල් හට ගැනීම උත්තේජනය වෙන්න ඇරලා ගෙඩි ගන්න උත්සාහ කරන්න. අතු කප්පාදු කරා කියලා සහ අතු ඉවත් කරාට කමක් නැද්ද කියලා පැහැදිලිවම කමක් නැහැ. හොඳට ගහ පඳුරු ආකාරයට බෙදිලා හදාගන්න එක කුඩා කාලෙම කරගත්තොත් පහසු වෙයි. මොකද බද්දාඹ පැලයක් නිසා. හොඳයි, අපිට තවත් දුරකථන ඇමතුමක් තියෙනවා. දුරකථනින් ඔබට අවස්ථාව. අයිබෝවන්. 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 අයිබෝවන් ඔබතුමියගේ ගැටළු යොමු කරන්න. කොහේ ඉඳලාද කතා කරන්න කියලාත් අපිට කියන්න. මම කෑගල්ලෙන් කතා කරන්නේ. කියන්න ගැටළු.
මේ අපේ පොහොසත් තියෙනවා මයිටා රෝගය ඇවිල්ලා. මේ එකපාරක් මේ ගහ සම්පූර්ණ මල් හිටන් කපලා සුද්ධ කරා. ඒ වුණාට ඒ රෝගේ ආය එනවා. ඒ ගහේ දැන් අවුරුදු 3-4ක්ම පොල් ගන්නම බෑ. ඉතින් ඒකයි මේ මොකක් හරි විසඳුමක් කියනවනම්. හරි, අහගෙන ඉන්න විසඳුමක් අපි ලබා දෙමු. ඔව්, මේකත් ඉතින් සම්පූර්ණයෙන්ම නවත්තන්න පුළුවන් තත්ත්වයක් නෙමෙයි. ඕකටත් අර අපි කතා කරගෙන ආපු අසංගත තත්ත්වයේ කෘමිහානිය. ඉතින් මේ මයිටා හානියට මං හිතන්නේ හොඳම ප්‍රතිකාර ඒගොල්ලෝ නිර්දේශ කරලා තිබුණා. දැන් ඔබතුමිය පිරිසිදු වෙන්නම නිවැරදි කරගත්තත් වැඩක් නැහැ. ඔබේ අසල්වාසී නිවාසයේ ගෙවත්තේ හෝ වත්තේ පොල්වගාවේ මයිටා හානියට ඒ අය ප්‍රතිකාර නොකරොත් ඉතින් ඒගොල්ලෝ මේකට සංක්‍රමණය වෙනවා. ඔයක තමයි ඔය තියෙන්නේ. දැන් ඔබතුමිය ලොකු උත්සාහයක් කරන් තිනවා. ඒක ගැන ස්තුතිවන්ත වෙනවා. මල් කපලා අයින් කරලා පවා උත්සාහ කරලා තිනවා. ප්‍රශ්නේ තියෙන්නේ ඔබතුමියගේ ගෙවත්තේ විතරක් ඔය දේ කරොත් ඊළඟ අසල්වාසී ගෙවත්තක තිබුණොත් මේකේ පැතිරීමේ සම්භාවිතාවයක් තියෙනවා. ඉතින් මේක නවත්තන්න මේ වර්ෂා කාලයේදී නම් පැතිරීම ගොඩක් දුරට අඩු වෙනවා. තදින් ප්‍රායන කාලී තමයි මයිටහානි පැතිරෙන්නේ. ඉතින් ඔබතුමාලියට පුළුවන් කණ්ඩායමක් විදිහට එකතු වෙලා කතා කරගත්තොත් පොල් සංවර්ධන නිලධාරී මහත්මයා ඒගොල්ලන්ගේ දැන් ආයතන වලින් හදලා තියෙනවා අර විකර්ෂක කෘමික, අපි කියන්නේ ආහාරයට ගන්න තවත් සතෙක් හදලා තියෙනවා භක්ෂක කෘමියෙක්. ඉතින් ඒ සත්තු ඉන්නවා ඒගොල්ලෝ ගාව. එතකොට කණ්ඩායමක් විදියට ගියොත් ඒගොල්ලෝ ඒ ගස් 5-10 එක පැකට්ටයක් වගේ නිදහස් කරනවා දන්න තරමට. ඒ කණ්ඩායම එකතු වෙලා ගියොත් ඔක්කොම එකතු වෙලා මේක අරගෙන ගස්වලට යොමු කරන්න. අපි ඒ ක්‍රමයෙන් තමයි ඉතින් මර්ධනය කරගන්න. ලේසි වෙන්නේ නැහැ ওই වැඩේ, ටිකක් වසංගත මට්ටමින් යනවා. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ හෝමාගම පැලෑටි වෛරස් හඳුනා ගැනීමේ මධ්‍යස්ථානයේ කෘෂිකර්ම උපදේශක DSKP දේවගේ මහත්මයා සමඟ අද ගෙවත්ත කතාබහ වෙන් වෙන්නේ. ඉතින් අද අපි වැස්සත් එක්ක භෝගවගාට ඇතිවන රෝග පිළිබඳව කතා කරේ. අතරතුරේදී තමයි ශ්‍රාවක හිතවතුනි ඔබට අවස්ථාව ලබා දුන්නේ 2:68:24 දුරකථන අංකයට ඔසේ ඔබේ ගැටළු යොමු කරන්නට අවස්ථාව තියෙනවා. දේවගේ මහත්මයා මේ ගීතයක් අහලා කතාබහ ඉදිරියට යන්නට බලාපොරොත්තු වෙනවා. ඔබගේ සෙවනල්ලි ඉන්නට සැනසිල්ලි අවසර දෙයි කියන්න, අවසර දෙයි කියන්න හිතගත් සිව්මැල්ලි. ඔබගේ සෙවනල්ලි ඉන්නට සැනසිල්ලි අවසර දෙයි කියන්න, අවසර දෙයි කියන්න හිතගත් සිව්මැල්ලි. වැලි කතරේ දිය උල්පත වාගේ, මිරුදක වැලි කතරේ දිය උල්පත වාගේ, මගේ සරතස නිවන්න, මගේ සරතස නිවන්න ආදර දියනුවේ. ඔබගේ සෙවනැල්ලි ඉන්නට සැනසෙල්ලි අවසර දෙයි කියන්න, අවසර දෙයි කියන්න හිතගත් සිව්මැල්ලි. ra
රජෙකුට කිරුල වගේ මට ආදරය වුවේ රජෙකුට කිරුල වගේ මට ආදරය වුවේ මම ඔබ රැක ගන්නම් මම ඔබ රැක ගන්නම් පණ ඇති තුරා මගේ ඔබගේ සෙවනැල්ලි ඉන්නට සැනසිල්ලි අවසර දෙයි කියන්න අවසර දෙයි කියන්න හිතගත් සියුමැල්ලි ඔබගේ සෙවනැල්ලි ඉන්නට සැනසිල්ලි අවසර දෙයි කියන්න අවසර දෙයි කියන්න හිතගත් සියුමැල්ලි කරුණාරත්න දියුල්කනේ ගීතේ ගායනා කළේ මහින්ද දිසානායක ගීතේ ලිව්වේ නවරත්න ගමගේ තමයි ගීතේට සංගීතය එක්කලේ ගෙවත්ත කතා බහ සමගයි ඔබ එක්ව සිටින්නේ මේ වර්ෂාවත් එක්ක භෝග වගාවට ඇතිවන රෝග තත්ත්වයන් පිළිබඳව තමයි අපි කතා කරන්නේ අද ගෙවත්ත කතා බහෙන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ හොමාගම පැලැටි වෛරස් හඳුනා ගැනීමේ මධ්‍යස්ථානයේ කෘෂිකර්ම උපදේශක DSKP දේවගේ මහත්මයා අපේ කතාබහට එක්වෙන්නේ අතරතුරේදී තමයි ශ්‍රාවක හිතවතුනි 0112-6824-11 කියන දුරකථන අංකයට ඔබට පිළිවන්නේ තුමක් අරගෙන සම්බන්ධ වෙන්නට පුළුවන් ඔබේ ගැටළු වලට අපි අවස්ථාව ලබා දෙන්නට සූදානම් 0112-6824-11 දුරකථන අංකය විවෘතයි කතා කරන්න ඔබට අපි මේ කතා කරගෙන යන අපේ මාතෘකාවට අදාළව අපි කතා කරන දේවල් වලට අමතරව ඔබේ ගැටළු වලට අවස්ථාව යොමු කරන්න සූදානම්. මේ දේවකී මහත්මයා අපි කතා බහ කරා ඇත්තට මේ වැස්සත් එක්ක ඇතිවන වැස්සත් එක්ක වැඩිපුරම ඇතිවෙන බැක්ටීරියා රෝග කියන කාරණය පිළිබඳව මතක් කරා. අපි කියමු ඇත්තට මේ වැස්සත් එක්ක වැඩිපුරම ඇතිවෙන බැක්ටීරියා රෝග තත්ත්වයන් පිළිබඳව අපි කතා කරමු ටිකක්. ඕ අපි ඇත්තටම අතන මගදී ප්‍රේක්ෂක ප්‍රශ්න වලට ගිය නිසා පොඩ්ඩක් එතනින් තමයි අපි නතර කරේ. එතන වර්ෂාව වැඩිවීමත් එක්ක මේ බැක්ටීරියා ආසාදනය ඇති වෙන්නේ කොහොමද? ඇත්තටම මේ බැක්ටීරියාවන්ට ආසාදනය වෙන ප්‍රධාන බැක්ටීරියා වර්ග තුනක් ඉන්නවා අපිට ආසාදනය කරන වීනියා සෙන්තමුනාස් වගේ වර්ග විද්‍යාත්මකව ගත්තොත් මේගොල්ලෝ කරන්නේ මේ අර සෛල බිත්තිවල දියකරන එක. එතකොට තමයි අර තෙත ස්වභාවය ඇතිවලා නාණු ගතියක් ඇති කරන්නේ සහ දැඩි දුර්ගන්ධයක් ඇති කරනවා. ඉතින් මේ தത്വයට වඩාත් හිතකර සහ මේවා පතුරවන්න ලේසි වෙන්නේ මේ වර්ෂාව නිසා. ඇයි මේ වැස්ස වැටෙනකොට ඒ නාණු හෝ දියරමේදී බීජාණුනේ නාණු විදියට යන්නේ මේ සියල්ලම ජලයත් එක්ක ගසාගෙන යනවා විසි වෙන්න පුළුවන් ඉසිරෙන්න පුළුවන් බිඳුවක් වතුර බිඳුවක් වටනහම ඉසිරිලා ඊගාව ශාකයට ආසාදනය වෙන්න පුළුවන් ඒත් එක්කම ආසාදන තත්ත්වය වැඩි වෙන්න පුළුවන් ඉතින් මේ බැක්ටීරියා තත්ත්වයේ ආසාදනය වැඩි වෙන්න ප්‍රධාන හේතුවක් වෙනවා අපි සපයාගත්ත මාධ්‍ය අපි මේ මීට ඉස්සරත් අපි කතා කරනවා මේ මාධ්‍ය හොඳට හදාගත්තොත් බැක්ටීරියා රෝග වගේ දේවල් වලින් අපිට යම් පාලනයක් ගන්න පුළුවන්. ඒකට හේතුව තමයි මේ මාධ්‍ය හොඳට සැහැල්ලු මාධ්‍යයක් තිබ්බොත් මේකෙන් ජලය ගලා යාම සිදු වෙනවා. දුර්වල පාංශු මාධ්‍යයක් පාවිච්චි කරලා තිබ්බොත් ජලය ගලා යාම සිදු වෙන්නේ නැහැ. එතකොට රැඳීමක් සිදු වෙනවා. රැඳීමක් සිදු වුණාම මොකද වෙන්නේ? පහසුවෙන් මුලට ආසාදනය වෙන්න පුළුවන්. අහලා ඇති මේ බැක්ටීරියා රෝග වල තියෙන සනාල මෙලවීම කියලා තත්ත්වය. ඒක ඇති වෙන්නේ මුල් වලට ආසාදනය වෙලා මුල් වලින් තමයි ගහට එන්නේ. එතකොට මුල් වලට ආසාදනය වුණාම ගහේ උඩට ආහාර ජලය ආහාර නෙමේ ජලය ගලාගෙන යාම යන්නේ පෝෂක යන්නේ නැහැ. ඉතින් මේ කාරණා දෙක වුණාම මොකද වෙන්නේ? භෝගය වර්ධනය වෙන්නේ. ඔබ දැකලා ඇති ජලයෙන් දින දෙකකට වඩා යට වෙලා තිබ්බහම පහළ පත්‍ර කහපාට වෙනවා. පහළ පත්‍ර කහපාට වෙලා පස්සේ පත්‍ර හැලිලා යනවා. පත්‍ර හැලිලා යන්නේ ඇයි ඒ තත්ත්වයට එදිනේ? ඒ කියන්නේ මුළුත් අපි වගේ හුස්ම ගන්නවනේ. එතකොට මේ හොඳම ප්‍රශස්ත මට්ටමේ පාංශු මාධ්‍යයක භාගයට භාගයක් තියෙන්නේ වාතයයි ජලයයි. එතකොට පාංශු මාධ්‍යයේ සිදුරුවල 50%ක් වතුර 50%ක් වාතයෙන් පිරලා තියෙනවා. ඉතින් මේ වාතය තුල තමයි මුල් ගමන් කරන්නේ. එතකොට යාට ඒකට යන්න බැරි මට්ටමට, ඒ කියන්නේ අපි කියනවා ওই වතුර පිරුණාම, කියන්නේ වහින්නේ නැතුව සේ සිදුරු සම්පූර්ණයෙන්ම වතුරෙන් පිරෙනවා. ඔබ දැකලා ඇති බඳුන් වල වතුර ගල බහින් නැතුව පිරීලා තියෙන උඩ. ඒ තියෙන්නේ ඒ සිදුරු සියල්ලම 100%ක්ම වතුරෙන් පිරීලා. එතකොට මුල් වලට හුස්ම ගන්න බැරි වුණාම නිර්වායු තත්ත්වයටදී මුල්
මිය යන්න පටන් ගන්නවා. ඒ මුල් මිය යනකොට මොකද වෙන්නේ? එයා එතන ඉඳලා උඩට ගෙනියන ආහාර සහ පෝෂක සැපීම ප්‍රමාද වෙනවා, අඩු වෙනවා. එතකොට ගහ දුර්වල වෙනවා. මෙන්න මේ තත්ත්වයන් බැක්ටීරියා වලට පහසුවෙන් කරන්න පුළුවන්. ඒගොල්ලෝ ප්‍රධාන මේ ශාකයේ ප්‍රධාන ආහාර ගෙනියන නැත්නම් ජලයේ ගෙනියන ප්‍රධාන මාර්ගය ඔස්සේ තමයි ඒගොල්ලෝ ඇතුල් වෙන්නේ. එතකොට ආසාදන තත්ත්වයන් ඇති වෙනවා. ඉතින් පහසුවෙන්ම හොඳ මාධ්‍ය පාවිච්චි කරොත් ජලය බැස යන හොඳ මාධ්‍යයක් හදාගන්න ඒක විශේෂයෙන්ම කියන්න ඕනේ. කොහොමද දැන් කෙනෙකුට හිතෙන්නට පුළුවන් ඔබතුමාලා මීට කලින් දැනුවත් කරන්න ඇති, නමුත් අදත් අපි නැවත වතාවක් හරි මතක් කරමු නේද? ඔව්, අනිවාර්යයෙන්ම අපි පාංශු මාධ්‍ය හොඳින් ජලය බැස යන විදිහට හදාගන්න. දැන් පසේ මැටි ගතිය වැඩි නම් ඒකට වැලි වගේ දෙයක් එකතු කළාට කිසිම ප්‍රශ්නයක් නැහැ. කොම්පෝස්ට්, ගොම, වැලි වගේ දේවල් එක්ක එකතු කරලා තමයි අපි පාංශු මාධ්‍ය හදාගන්නේ. ඔබ බොහෝ දෙනෙක් දැනුවත් හොඳට. ඒ අතරට දැන් 10 අඟුරු පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි 10 අඟුරු වැඩි පාවිච්චි කරොත් දෙන්නේ තෙත රැඳෙන ප්‍රමාණය වැඩි. කොහු බත් වලටත් ඒ වගේ තෙතමනේ රැඳෙන ප්‍රමාණය වැඩි මුල් වල. එතකොට වැස්ස කාලේදී ටිකක් යම් බලපෑමක් වෙන්න පුළුවන්. වැලි එකතු කරොත් වැලි 10 අඟුරු එකට මිශ්‍ර කරලා කොම්පෝස්ට් එක තිබ්බත් ඒ මාධ්‍ය පැලයකට වර්ධනය වෙන්න හොඳයි. හැබැයි මේකේදී ප්‍රශ්නයක් තියෙනවා. වැලි වැඩි වුණොත් උගලන්ට වරින් වර ජලය සම්පාදනය කරන්න. ඉතින් ඒකේ අනිත් පැත්තක් තියෙනවා. වැලි යන්නේ අඩුවෙන් තිබ්බොත් වතුර රැඳිලා ශාකේ මැරිලා යන්න පුළුවන්. වැලි වැඩි වෙලා තිබුණොත් දෙන්නේ වතුර ඉක්මනට බැහැලා ගිහිල්ලා ගහේ වියලීමේ වේගය වැඩි වෙන්න පුළුවන්. එතකොට වතුර වැඩි වැඩියෙන් එකතු කරන්න ඕනේ. එතකොට නිරන්තර ජල සම්පාදනයකට යන්න වෙනවා. ඉතින් මේ කියන කාරණා එක්ක තමයි අපිට මේ දේවල් වලට යන්න වෙන්නේ. ඉතින් පාංශු මාධ්‍ය කියන එක, වර්ෂාව කියන එක හොඳටම එකබද්දයි කියන එක දැන් ඔබට පැහැදිලි. ඒත් එක මම පොඩි තව උදාහරණයක් කියන්නම්. දැන් වයස්සකට පස්සේ රොම්මඩ ගලාගෙන ඇහිලා තැම්පත් වෙච්ච තැනක අඩිය තිබ්බහම අපිව ලිස්සලා යනවා. හැබැයි අපි වැස්සත් එක්ක ඉවර හේදිලාපු වැලි ගොඩකින් කකුල තියලා යන්න කැමති. හේතුව අර රොම්මඩ ගොඩේ වතුර ලේසියෙන් බහලා යන්නේ නැහැ. ඒ කියන්නේ කාබනික ද්‍රව්‍ය වැඩි වුණොත් වතුර උරා ගැනීම වැඩි. වැලි පසේ ඒ වතුර ටික ඉක්මනට බහලා ගිහින් තියෙනවා. ඉතින් මේක අපි හොඳට කල්පනා කරොත් ඔයගොල්ලන්ගේ භූගගාවෙදිත් මේ තත්ත්වය තියෙනවා. එතකොට අපිට පහසුවෙන් ජලය බැස යාගෙන යන්නට වැලි වගේ මාධ්‍යයක් එකතු කරන්න. එතකොට පාංශු මූල මණ්ඩලය හොඳින් වාතනය වෙන්න ඕන නිසා සිදුරු වැඩි වෙන්න ඕනේ. ඒකටත් හොඳයි වැලි වගේ මාධ්‍ය නිකම්ම පස් එකතු කරලා භෝගයක් වවන්න එපා. එතකොට ඒ භෝගය වැවෙන්න මාධ්‍ය පෝෂක තියෙන්නේ. ඒ සඳහා තමයි අපි ගොමු හෝ කොම්පෝස්ට් එකතු කරන්නේ. එතකොට ඔබට තේරෙනවා මේ සියල්ලත් එක්ක බැඳුණු දෙයක් තමයි කෘෂිකර්මාන්තයෙන් භෝගයක් වගා කරගන්න එක. මේ රෝගී තත්ත්වයන් වලට අපි මූණ දුන්නොත් අපිට පුළුවන් හොඳ තත්ත්වයේ වර්ෂාවට උනත් අපිට ඔරොත්තු දීලා හැදෙන්න. හොඳයි, අපි කතා බහ කරමු. ඔබට තවත් දුරකථන ඇමතුමක් තියෙනවා. දුරකථනයේ ඉන්න ඔබට අවස්ථාව අයුබෝවන් ඔබේ ගැටලුව යොමු කරන්න. සම්තානෙන් කතා කරන්නේ ශාමිලාකෙන් කියලා කෙනෙක්. ඔව්, ඔබතුමියගේ ගැටලුව යොමු කරන්න. අනේ මේ ලව් ඉන්නවා ඒගොල්ලන්ට හරි කරගන්න බැරිද? ඔබට පැහැදිලි නෑ මහත්මිය. ලව් ඉන්නවා හරියට මඤ්ඤොක ගසුත් ඉතුරු කරන්නේ සේරම ගලෝගෙන යනවා. ඒගොල්ලෝ බතල වැලුත් ගලවනවා. ඒගොල්ලන්ට මොන හරි පිළියමක් නැද්ද කරන්න? ඔව්, මේ ගැටලුව තියෙන කාලයක් තිස්සේ. ඔව්, වර්තමානයේ උග්‍ර තත්ත්වයක් තමයි මේ මහා ජීවීන්ගේ හානිය. රිලව් මෝ, එතකොට මොනරා, මේ එතකොට දැන් අපි වල්ලලි ප්‍රශ්නේ, ඒ වගේ මේ සත්තුන්ගේ හානිය ප්‍රබල වෙලා තිනවා. ඌරා, රිලවා, මේ හානිය ඇත්තටම දැන් මේවා අපිට ටිකක් අමාරුයි කරන්න. පහසුවෙන් රිලවා කියන්නේ ගහේ උඩ ඉඳලා පැනගෙන එන සද්දෙක් නේ. ඉතින් ඒගොල්ලෝ හීනින් ඇවිල්ලා බිමට බහැලා කලයි මොන බාධකේ දැම්මත් වැඩක් නැහැ නේ. ඒගොල්ලෝ බහැලා නැගලා යනවා. මොකද අපේම මුල් පුරවැසියෝනේ. ඉතින් මේ නිසා මේකට මූණ දෙන්න ටිකක් අමාරුයි. හැබැයි ඉතින් මම හිතන්නේ වනජීවී එක දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය කාර්යාලයක් අමතලා දැනුම් දෙමුත් මේ වගේ හානි කරනවා. මේගොල්ලෝ එක්ක එකතු කරගෙන යන්න කියලාවත් කැලේකට ගෙනින් දාන්න ඒ වගේ දෙයක් කරන්න යන්න ඕනේ. මොකද සාමාන්‍ය පුරවැසියෝ සත්තු අල්ලන්න යන්න එපා. කොහොමද ඒ සත්තු හපා කෑවොත් එහෙම ඊට වඩා භයානක තත්ත්වයක් තියෙනවා. කොහොමත් මේ විකර්ෂක දාන්න දෙයක් නැහැ. මේ රිලවුන්ගේ හානියෙන් බරපතලයි. මොකද අල්ලපු වත්තේ අතු එලි පෙහෙලි කරා කිව්වත් මේ තත්ත්වය නවත්තන්න බෑ. බිම දිගේ හරි ඇවිල්ලා
මේගොල්ලෝ ඇතුල් වෙනවා. ඉතින් දැන් ඉතින් ඔවේ ගැටලු ඔවේ ආරම්භය හොයාගෙන යනකොට ඉතින් මිනිස්සු වනාන්තරික එලි කරා වනාන්තරවල හිටපු සත්තු ආව එළියට. ඒක තමයි ඔකේ ආරම්භය හොයාගෙන යනකොට ඒක වෙනමම කතාවක්. ආ ඉතින් මේකෙදී යන්න කියන්න තියෙන්නේ ඉතින් බොහොම කනගාටුයි ඒ தත්ත්වයට. ඉතින් ඔබතුමියලාට උත්සාහ කරන්න වෙන්නේ ඉතින් ඇත්තටම මේ සම්බන්ධවම ඉන්න අංශයට දැනුවත් කරලා ඒගොල්ලන්ට කියන්න මේකේ මේ බරපතල තත්ත්වය. මොකද මේ හැම අවස්ථාවකම ওই தත්ත්වයන් වාර්තා වෙනවා. අපි කියන ඒවා කළාට ඇති ප්‍රයෝජනයක් නැහැ. රිලව කියන්නේ බිමටත් බහැලා නැගලා යන සතේ. ගේ ඇතුළටත් එනවා සමහර වෙලාවට. හරි, අපිට තවත් දුරකථන ඇමතුමක් තියෙනවා. දුරකථනින් ඔබට අවස්ථාව ඔබේ ගැටලුව යොමු කරන්න. අයිබෝවන්. අයිබෝවන්. මහත්මිය ගැටලුව යොමු කරන්න. මම මේ කොලියා පිටින් කතා කරන්නේ චන්ද්‍රගමුගේ කියලා කෙනෙක්. මේ මගේ තියෙන පොල් ගහක් කියන කියන්නේ පොල් පොල් දැන් තැඹිලි. ඒක දැන් හොඳටම පළදාව අපි අරන් තියෙන්නේ බඹ 10 බඹ 3ක් විතර උසයි. මේ මේ ළඟට ඉඳලා මේ අතු කහ වෙනවා. ඊට පස්සේ මේ වැටෙනවා ඉක්මනින්. ඒ අර මයිටර් ප්‍රෝගෙද කියලා මම අහන්න ගත්තේ. අපරාධ ගහ මෙල්ල හිටන්නේ ඇයි ළඟදී. මේ දුරකතනේ ඉන්නේ. ඔය මේ ඇටිද වලුද වැටෙනවා කිව්වේ? නෑ වලු නෙමෙයි අතු කහ වෙලා දැන් හටි. හරි, අහගෙන ඉන්න පිළිතුරක් ලබා දෙමු අපි. ඔව්, මෑත කාලීනව පොල්වගාවේ යම් වසංගත මට්ටමේ රෝගී තත්ත්වෙන් දෙකක් වාර්තා වුණා. එකක් තමයි ඔය මයිට හානිය. අපි දන්නවා ගෙඩිවලට හානි කරා. ඊට පස්සේ දැන් මේ වෙන විට ප්‍රතිරිමින් යන තත්ත්වයක් තියෙනවා සුදු මැස්සගේ හානිය. මේ සුදු මැස්සගේ හානිය ඇති වුණහමත් වෙන්නේ අපිට ටිකක් දර්ශනය වෙන්නේ හානිය උපරිම තලයකට ගියාම. හේතුව කොළපාටට නෙමෙයි කහපාට පැල්ලම් පැච් දකින්න පුළුවන්. මේ තත්ත්වේ එන්නේ මේ සුදු මැස්සගේ හානිය. දැන් ඒක උග්‍රව පැතිරිමින් යනවා. පහතරට කලාපොළ මේ වේගවත්ව පැතිරිමින් යන නිසා දැන් පොල් පරීක්ෂණ ආයතනයත් ඒ සඳහා විශේෂ පරීක්ෂණ කළා තොරතුරු හොයාගෙන තියෙනවා. මට හිතෙනවා මේ ඔබතුමිය සඳහන් කරපු තත්ත්වයට එක්ක සුදු මැස්සගේ හානියද දන්නේ නැහැ. මේ තත්ත්වයට පත් වෙලා තියෙන්නේ කෙසේ වෙතත් ඒ සඳහා නිර්දේශිත කෘමිනාශක නිකුත් කළා තියෙනවා. ගැටලුව තියෙන්නේ මේ කෘමිනාශක කොහොමද පොල් ගස්වලට නැගලා ඉහින්නේ කියන එක. මොකද පොල පත්‍රයට වදින්නේ පත්‍රයක යටපැත්තට වදින්නේ. ඉතින් මේකෙදි පුළුවන් ක්‍රමයක් තියෙනවනේ වාණිජ වගාවල නම් මම හිතන්නේ බලවේග ඉසින යන්ත්‍රයක් පාවිච්චි කරලා කරන්න පුළුවන් වෙයි. සාමාන්‍යයටත් මේ තත්ත්වේ බලවේග ඉසින කට්ටලයක් අරගෙන උඩයට යන එකත් ප්‍රශ්නයක් පොල් ගහකට. ඉතින් බලන්න මෙන්න මේ කියන එකක් තමයි මාෂල් කියන කෘමිනාශකය. අනිත් එක තයෝමෙතොක්සාන් කියන එක. එතකොට මෙන්න මේ වගේ කෘමිනාශක වර්ග තුනක් නම් කරලා තියෙනවා. මෙන්න මේ වර්ග තුන අරගෙන පුළුවන් මේ කෘමිය හානිය සඳහා පාවිච්චි කරන්න. හොඳයි, අපිට තවත් දුරකථන ඇමතුමක් අද දවසේ අපේ වැඩසටහනට සම්බන්ධ කරගන්න අන්තිම ඇමතුම. අයුබෝවන්, ඔබේ ගැටලුව යොමු කරන්න. අයුබෝවන්, මම කොළඹින් කතා කරන්නේ. මට මේ මගේ පොල් වගාවේ යටින් අර මං හිතන්නේ මහත්ය දැන් සඳහන් කරපු කාරණාව තමයි සුදු පාට පුල්ලි සත්තු වාගයක් ඉහිනවා චූටි අපිට ගොඩක් පේන්නේ නැති. හැම පොල් ගහකටම මේක ගිහිල්ලා තියෙනවා. මේක මේ තත්ත්වේ මර්ධනය කරගන්නේ කොහොමද කියලා තමයි දැනගන්න ඕනේ මට. ඔව්, මං හිතන්නේ මේ දැන් මං සඳහන් කරේ එකයි. අපි ප්‍රධාන වර්ග තුනක් සඳහන් කරලා තියෙනවා. මේකේ අර රසායනික නම් ඉදිරිපත් කිරීමේ ගැටලුවක් වුණ නිසා මම පොඩ්ඩක් ඒක නැත්තම් වෙළඳ නම් වලින් කියන එක අපි සුදුසු නැති නිසා එකක් තිබ්බා. මාෂල් කියන කෘමිනාශකය සහ තයෝමෙතොක්සාන් කියන එක්ටාරා කියන කෘමිනාශකයත් මේ සඳහා සහ වර්ටකෝ කියන කෘමිනාශක තුන පාවිච්චි කළා. ඒවැ තියෙනවා ප්‍රමාණයන් දාලා තිබ්බා. එතකොට මාෂල් පාවිච්චි කරනවා නම් ML 10ක් වතුර ලීටර 10ක මිශ්‍ර කරලා ඉන්න කියලා තියෙනවා. එතකොට එක්ටාරා කියන එක ග්‍රෑම් 2.5ක් වතුර ලීටර 10කට දාලා ඉන්න කියලා තියෙනවා. එතකොට අනිත් එකේ තියෙන්නේ ML 10ක් වතුර ලීටර 10ක මිශ්‍ර කරලා ඉන්න කියලා. මීට අමතරව කියනවා කොහොඹ තෙල් ML 2ක් වතුර ලීටර 10කට මිශ්‍ර කරලත් ඉන්න පුළුවන්. එතකොට මේ 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 මේවා මේ මේ නිර්දේශිත මේ කෘමිනාශක නැත්නම් දියර වර්ග මේවා පාවිච්චි කරලා පුළුවන් මේ පොල් වගාවේ
ඒ සුදු මැස්සගේ හානියට ප්‍රතිකාර කරන්න ඉතින් වැඩේ තියෙන්නේ අපි මේ තත්ත්වයට බරපතල තත්ත්වයක් නිසා මං හිතන්නේ මේට වඩා තොරතුරු ඔයගොල්ලන් ඉදිරියේදී ලැබෙයි පොල් පරේෂණ ආයතනයේ සඳහා පරේෂණ කරලා තියෙනවා දැනුවත් කිරීම කරලා තියෙනවා තව ඉදිරියටත් මේ දැනුවත් කිරීම මගින් මොනවද කරන්න ඕනේ කියන එක පැහැදිලිවම ඔබට දැනෙන්නේ මම දැනට ලැබිලා තියෙන තොරතුරු අනුව ඉදිරිපත් කරේ ওই කාරණා. හොඳයි ඒ වගේ මහත්මයා එහෙනම් ඉතින් අපිට වැඩසටහන අවසන් කරන්නත් වෙලාව හරි අවසන් වශයෙන් අද අපි කතා බහ කරේ වැස්සත් එක්ක භෝගකාට වැළඳෙන රෝග තත්ත්වයන් පිළිබඳව කතා කරේ අවසන් වශයෙන් ඔබතුමාට තොරතුරක් කියන්න පුළුවන් අපේ ශ්‍රාවක හිතවතුන්ට. ඔව් එතකොට දැන් මේ වැස්සත් එක්ක අපි කියවන්නේ බැක්ටීරියා රෝග පැතිරීම වැඩි කියලා. බැක්ටීරියා රෝග පැතිරීම වැඩි වෙන එක අපිට පාලනය කරන්න කොහොමද කරන්න පුළුවන්ද? එකක් තමයි මේ වර්ෂාව පැතිරෙන වැස්ස තදින් එන කාලේ අපි දැන් ඉස්සෙල්ලම සඳහන් කරන්නේ කන්න දෙකක් එක වැස්සක් එනවා කියලා. එතකොට අපි දන්නවා සාමාන්‍යයෙන් මහ කන්නේ මේ ඔක්තෝබර් නොවැම්බර් කියන මාස දෙකේ උපරිම වැස්සකට එනවා. දෙසැම්බර් වල වැස්ස අඩුයි. එක්ක වැහි කාලේ පහු කරලා භෝගවගා කරන්න ඕනේ. එහෙම නැත්නම් වැහි කාලයේදී වැස්සට උරුද්දු දෙන මට්ටමට ශාකයේ වර්ධනය කරලා දෙයි. එහෙනම් මීට කලින් බීජ ශේෂ්ත්‍රය හිටව ගන්න ඕනේ මේ එක ක්‍රමය. එතකොට ඒක අපිට කියන්න බෑ සමහර විට කාලගුණික වෙනස් වීම වෙනවා කෙටි කාලීන තත්ත්වයන් නිසා. එහෙම නැත්නම් අපි ගොඩක් වෙලාවට කරන්න ඕනේ මං කිව්වා ඉස්සෙල්ල පාංශු මාධ්‍ය නිවැරදි ලෙස සකසා ගැනීම එක කාරණේ. ඊට පස්සේ ජලයේ රැඳෙන තැන් නැත්නම් පහත් බිම් වල අපි පාවිච්චි කරන්න හොඳ නෑ අස්වනු දෙන ගෙඩි හැදෙන කරල් හැදෙන භෝග වර්ග හිටවන. ඒ වගේ තැන්වලට හොඳ අපි සාමාන්‍යයෙන් ජලයේ ප්‍රිය කරන වර්ග හිටවන. ඉතින් මෙන්න මේ කාරණා ජලයේ බැස යාමට අවශ්‍ය සුදුසු කාණු දාගන්න. මේවෙන් අපිට පුළුවන් බැක්ටීරියා රෝග පැතිරීම යම් සෑහෙන දුරට පාලනය කරගන්න. මම හිතන්නේ දේවකී මහතා ලබන සතියේත් අපි මේ මාතෘකාව පිළිබඳව කතා බහ කරොත් හොඳයි කියලා හිතෙනවා. මොකද අද දවසේ කතා කරලා අවසන් කරන්නට හැකියාවක් ලැබුණේ නැහැ. අපේ ශ්‍රාවක හිතවතුන්ටත් අපි ඒ වෙනුවෙන් ඉඩකඩ ලබා දීපු නිසා. එහෙමනම් ඉතින් අද දවසේ කිවත්ත කතා බහින් අපිට ලැබිලා තියෙන කාලය අවසන්. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ හෝමාගම පැලෑටි වෛරස් හඳුනා ගැනීමේ මධ්‍යස්ථානයේ කෘෂිකර්ම උපදේශක DSKP දේවකී මහත්ම තමයි අද කිවත්ත කතා බහින් අප සමගයි. වැස්සත් එක්ක භෝගගාවට ඇතිවන රෝග තත්ත්වයන් පිළිබඳව කතා කරන්න බොහොම ස්තුතියි ඔබතුමන්ට අද ගෙවත්ත කතා බහට එක් වුණාට. මුහුණුපතින් අපිව ඔබට සමීප කළා ජගත් සිරි නවරත්න, බොහොම ස්තුතියි ඔබට. සුරිකා පෙරේරා වෙනද වගේ මදත් ගෙවත්ත නිෂ්පාදනය කළා නදීකා ජයසේකර සමග. මම නදීකා ගුණරත්න, ගිහින් එන්නම් ඔබට යහපත් අනාගතයක්.